කොටාබි රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබිච්ච ඒ මහා පෞරුෂය එතුමාට තිබිච්ච මහා ගෞරවයට හානි කර ආකාරයට කටයුතු කරන්න විවිධ අය වැඩ කරනවා ඒ නිසා මට අදාළ නැහැ ඒ පුද්ගලයා කවුද කියලා අපිට අදාළ වෙන්නේ අපි මේ ජාතික නායකත්වයක් ගොඩනැගුවේ මේ රට අර 2015 පරාජයෙන් පස්සේ අරගෙන ගිය ඒ අභාග්‍ය සම්පන්න තත්ත්වෙ මුදව ගන්න හැබැයි එබඳු නායකයින් උසුළු විසුළු වලට භාජනය වෙන තැන මම දැක්කද Facebook එකේම දාලා තියෙනවා ලෝකේ දුරම ස්ථානයක තමන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් හදපු රට තමයි යුක්‍රේනය කියලා. ඒතකොට බලන්න ඒ වගේ උසුළු විසුළු වලට අපි ලක් වෙන තැනට පත් කරගෙන තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි හැම වෙලාවෙම මේ සතුරාගේ උගුලට පය නොතබා කටයුතු කරන එක. ඒ නිසා මේ වෙලාවේදී අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න ඕනේ. ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරය අවශ්‍ය වෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම සිද්ධ කරද්දී වඩ වඩා සැලකිල්ලෙන් එක වතාවක් නෙමෙයි අපි කියන්නේ පණින්ට පෙර සිතා බලනු කියලා. පණින්ට පෙර සිතා බලනු කියලා අපේ සමාජය ඇතුලේ තියෙනවා කිසියම් ආප්තෝපදේශයක්. ඒ ආප්තෝපදේශයේ කල්පනාවට අරගන්න ඕනේ යමක් කරන්න කලින් බුදුහාඳුරෝ දේශනා කරන්නේ නැතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යමක් කරන්න එපා කරලා පසුතැවෙන්න වෙනවා නම් ඒ නිසා යමක් කරනකොට පසුතැවෙන්න නොවන වැඩ සිද්ධ කරන්නට අපේ පාලකයෝ කල්පනා කරන්න ඕනේ එහෙම නැත්නම් අවසාන වශයෙන් ඒ ඉතුරු වෙන්නේ ජනතාවගේ අභිලාෂය ජනතාවගේ බලාපොරොත්තුවටමයි අවසාන වශයෙන් පහර වදින්නේ පුද්ගලිකව ওই නායකින්ට නෙමෙයි පහර වදින්නේ www.headlinenews.lk බලමු ඉදිරියෙන්නේ